අපේ ජීවිතේ අපි ඇති කරගන්න පුරුදු අපේ අනාගතය තීරණය කරනවා. අපි හොඳ පුරුදු ඇති කරගත්තොත් සාර්ථක යහපත් අනාගතයක්ද, අපි නරක පුරුදු ඇති කරගත්තොත් පහයපත් අසාර්ථක අනාගතයක්ද නිර්මාණය වෙනවා. පරණ පුරුදු එලෙසම තබාගෙන අලුත් අනාගතයක් කරා යා නොහැක කියන එක පුජ්ජල සාර්ථකත්වය පිළිබඳ විද්‍යාවේදී අපි පිළිගන්න කාරණයක්. ඔබේ වර්තමානය පිළිබඳ ඔබට සතුටක් නැතිනම් වර්තමානය කියන්නේ ඔබ අතීතයේ කරපු දේවල් වල ප්‍රතිඵලය. එහෙමනම් ඔබ අතීතයේ කරපු දේවල් වල වෙනසක් කරගන්නේ නැතිව ඔබට අනාගතය වෙනස් කරන්න බෑ. ඔබට අනාගතය වෙනස් කරගන්න නම් ඔබ වර්තමානයේ ඔබේ පුරුදු වල වෙනසක් කරගන්නට ඕනේ. අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය තමගේ ජීවිත සාර්ථක කරගන්න විවිධ දේ අපේක්ෂා කරනවා. ඉතින් මම අද ඔබත් එක්ක ඔබේ මුළු අනාගතයම වෙනස් විය හැකි, වෙනස් වීමට උපකාර විය හැකි එක පුරුද්දක් ගැන කතා කරන්න කැමතියි. මේ එක පුරුද්ද ඔබේ මුළු අනාගතයම වෙනස් කරාවි. ඔබේ අනාගතය වෙනස් වෙන්න, වෙනස් කරගන්න උපකාර විය හැකි මේ ප්‍රබල පුරුද්ද කුමක්ද? මම මගේ ජීවිතයේ කතාවකින් එය ආරම්භ කරන්න කැමතියි. මා පාසල් යන කාලේ හුඟක් දක්ෂ ශිෂ්‍යෙක් කිව්වොත් ඒක නිවැරදි ප්‍රකාශයක් නෙවෙයි. මම සාමාන්‍ය ශිෂ්‍යෙක්. සමහර විෂයන් වලට මම ඉතාම අඩු ලකුණු තමයි වාර්තා කරලා තිබුණේ. ඒත් අපේ තාත්තාගෙන් මා ඉගෙන ගත්ත එක් හොඳ පුරුද්දක් මුළු ජීවිතෙම මගේ වෙනස් කරන්නට හේතු වුණා කියන එකයි මගේ විශ්වාසය. අපේ තාත්තා අතට යම්කිසි මුදලක් ලැබුණාම පොතක් පතක් මිලදී ගන්නටත්, ගෙදර පොත් එකතුවක් ගොඩනගා ගන්නටත් ඔහුගේ තරුණ වයසේ ඉඳලම කටයුතු කළා තිබුණා. ඉතින් අකුරු කියවන්නට පුළුවන් වූ වයසේ සිට ගෙදර එකතු වී තිබූ පොත් ගොඩෙන් පොතක් රැගෙන කියවීම මගේ ජීවිතයේ පුරුද්දක් වෙලා තිබුණා. මේ පුරුද්ද මගේ මුළු ජීවිතේම වෙනස් කරන්නට හේතු වුණා. මම පසුගිය කාලයක ලෝකයේ මිනිසුන්ගේ පොත් කියවද්දී ඇමරිකාවේ ජෙනිට කෙනෙක් විදිහට වැඩ කරමින් හිටපු ටෝනි රොබින් ඇන්තනි මහත්මාගේ ජීවිතය කතාව කියවන්න අවස්ථාවක් ලැබුණා. ඔහු වෙහෙස කර දවසක රාත්‍රියක ජීවිතයේ ඉතා තීරණාත්මක තීරණයක් ගනු ලබනවා. ඒ තීරණය තමයි ලොව සාර්ථක මිනිසුන්ගේ පොත් පෙළක් කියවන්නට. ඒ පොත් පෙළ කියවීමේ ප්‍රතිඵලය ඔහු දේශකයෙක්, ලේඛකයෙක්, ධනවතෙක් හා තමුන්ගේම පෞද්ගලික ගුවන්ඥානයකින් සංචාරය කළ හැකි පුජ්ජලෙක් දක්වා සාර්ථකත්වයට දියුණුවට පත්වෙනවා. දැන් ඔබට ඉඟියක් ලබා ගන්න පුළුවනි මම යෝජනා කරන්න හදන යෝජනාව කුමක්දයි කියා. ඔබට අඩුම ගානේ ලෝකේ සාර්ථක වෙච්ච අයගේ ජීවිත කතා ටිකක්, සාර්ථකත්වය ගැන ලියවිලා තිබෙන පුජ්ජල සාර්ථකත්වය ගැන පොත් පෙළක් කම්මැලි හිතන්නේ නැතුව, අලස වෙන්නේ නැතිව එක හුස්මට කියවීමේ පුරුද්ද හදා ගන්න පුළුවන් නම් ඉදිරි කාලවකවානුව පුරාවට හැම දිනකම යම් කිසි කාල පරිච්ඡේදයක් වෙන්කොට ඔබේ ජීවිතය නැවුම් ආරම්භයක්ගෙන සාර්ථකත්වයකින් අවසන් කළ හැකියි කියා මා දැඩිව විශ්වාස කරනවා. මගේ මිත්‍රයා, එනිසාවෙන් ජීවිතයේ අහම්බයක් මත, එහෙමත් නැත්නම් විශ්ව කර්ම වෙනත් බලපෑමක් මත වෙනස් වෙනතුරු දියුණු වෙනතුරු බලා සිටින්නේ නැතුව ඒ වෙනුවෙන් යම් වෙනසක් කර ගැනීම ඉතා වටිනවා. අපි වරින් වර නිකුත් කරපු විවිධ වීඩියෝ වලදී කියවීමේ වටිනකම, එහි අගය ගැන සාකච්ඡා කරා. ඒ වගේම හුඟක් අය කියවීමට සුදුසු පොත් ගැන මගෙන් විමසා තිබුණා. මම අද ඔබට ලෝකයේ කියවීමට ඉතා සුදුසු අනර්ග ලේඛකයන් කීප දෙනෙක් පිළිබඳව සඳහන් කරන්නම්. ඒ ලේඛකින්ගේ පොත් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. එහෙත් ඒ පරිවර්තන ගැන මම සඳහන් කරන්නට නොයන්නේ එසේ පරිවර්තනය කර ඇති බොහෝ ලේඛකයන් මගේ මිත්‍රයන් නිසා එක් නමක් හෝ කියවීම මගේ අතින් අත්හැරුණොතින් එය මම විසින් කරන නුසුදුසු දෙයක්. ඒ නිසා ඉංග්‍රීසි ලේඛකින්ගේ නම් මම ප්‍රකාශ කරනවා. ඔබට පොත් හලකට ගොස් ඒ ලේඛකින්ගේ නම් ප්‍රකාශ කොට ඉංග්‍රීසි පොත හෝ එහි සිංහල පරිවර්තනය ඔබට ලබා ගන්න පුළුවන්. එකම ලේඛකයාගේ පොත ලංකාවේ සිංහල පරිවර්තකයන් විසින් කිහිප දෙනෙක් විසින් සිදු කොට ඇති බව මතක තබා ගන්න. ඔවුන් සිංහල පාඨකයන් සඳහා කළ ඇත්තේ ඉමහත් සේවයක්. ඔබට සිංහල පරිවර්තනය හෝ ඉංග්‍රීසි පොත කියවා ගැනීම තුළින්
නැවුම් ආරම්භයක් ගත හැකි. එම ලේඛකින් කීප දෙනෙක් මා නම් කරනවා නම් රොබින් ඇන්තනි, රිචඩ් බ්‍රැන්සන්, ඩෙල් කානගී, රොබර්ට් කියෝසාකි වැනි ලේඛකින්ගේ රචනා පොත් කිහිපයක් ඔබට ජීවිතේ පරිශීලනය කරන්න පුළුවන් නම් එතනින් ඔබට ගමන සොයාගෙන ඔබට යන්නේ කාරිම පහසුවේ. ඒ වගේම අප YouTube චැනලේ පසුගිය දිනක වීඩියෝවක් නිකුත් කරා වයස 35 වන්නට මත්තෙන් මේ කරුණු 10 සම්පූර්ණ කරගන්න කියා. එහි පළමු කරුණ විදිහට අපි සඳහන් කොට තිබුණේ පොත් 25ක්වත් කියවන්න කියා. එහිදී බොහෝ අපගේ චැනලය හා සම්බන්ධව සිටින්නන් කියවීමට සුදුසු පොත් පිළිබඳ විමසා සටහන් යොදා තිබුණා. මයිත අගය කරනවා අපගේ චැනලයේ සමග සම්බන්ධ වී සිටින ප්‍රසංග ගලගොඩවත්ත මහත්මයා තරුණ මහත්මයා ඔබ විසින් කියවීමට සුදුසු පොත් පෙළක් අපගේ චැනලයට එකතු කොට තිබුණා. එහි ඔහු සඳහන් කොට ඇති පොත් සංඛ්‍යාව 30ක්. පොතේ නමද ලේඛකයාද ඔහු එහි සඳහන් කොට තිබුණා. තමා කියූ රසවත් පොත් ජීවිතයේ වෙනසක් කරන පොත් තමා පමණක් සිතේ තබාගෙන සිටින්නේ නැතිව චැනලය හා සම්බන්ධව සිටින සිළු දෙනාගේ දැනගැනීම පිණිස නොමසුරුව නිර්ලෝභීව චැනලට එම ලේඛන එකතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසංග මහත්මයාට ස්තුතිවන්ත වන අතර එවැනි අනිකාගේ යහපත අපේක්ෂා කරන මිනිසුන් මේ රටේ සිටීම මා අගය කරන්නටද අවස්ථාවක් කරගන්නවා. චැනලයේ බොහෝ අවස්ථාවල යම් යම් අය නගා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපීමට මට නොහැකි වූහොත් හෝ කාල වේලාවේ තිබෙන කාරණා නිසා මට එය ගිලිහි ගියොත් චැනලයේ සිටින වෙනත් අය විසින්ම ඒවට ඉතා සුබවාදී යහපත් පිළිතුරු සපයා ඇති අවස්ථාද මා බොහෝ නිරීක්ෂණය කරා. එයටද ඔවුන්ට අවශ්‍යති කරන්නට ඔවුන්ගේ එම කාර්යභාරය අගය කරන්නට මා මෙය අවස්ථාවක් කරගන්නවා. අපි එකිනෙකාට උදව් කිරීම හරහා එකිනෙකාට ජීවිතයේ ජයග්‍රහණය කරන්න ධීරිය සැපීම හරහා අපිට වඩාත් සුන්දර අනාගතය දේශයක් නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනවා. ප්‍රසංග මහත්මයා නිර්දේශ කොට ඇති පොත් මාලාවද සුදුසු පොත් මාලාවක් ලෙස මා ප්‍රකාශ කරන අතර එහි ඇති පොත්වලින් යම් ප්‍රමාණයක් මාද කියවා ඇති අතර එහි ඇති සමහර පොත් කියවීමට මාද තීරණයක් ගත්තා. ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුතියි. අපි එකිනෙකාට උදව් කරමින් ලෝකය වඩාත් සුන්දර තැනක් කරගන්නට අපේ ජීවිත වඩාත් යහපත් කරගන්නට උත්සාහ කරමු. දැනට තවත් වීඩියෝ පටයකින් හමු වෙනතුරු පොතක් කියවීමේ පුරුද්ද හදා ගන්න. හැබැයි කුමන හෝ පොතක් ඔබේ ජීවිතයට යහපතක් වන්නේ නැහැ. ඔබේ ජීවිතයට යහපතක් වන වඩා පොත් හොඳ පොත් පරිශීලනය කිරීම හරහා ඔබට අනාගතය ජයග්‍රහණය කළ හැකි. ඔබට සුබ අනාගතයක්. Life Skill Academy. Chatiye Mrudu Kusanta Tapsala.